මොන තරම් මේ රටේ ජනාධිපතිතුමාගේ තියෙන මුග්ධභාවය මේ මෝඩකම මොන තරම් ප්‍රදර්ශනය වෙනවාද කියනව නම් මොන ලෝකෙද එක පාට මුළු රටක් පරිභෝජනය කරපු ගොවි මහත්වරු සියලු දෙනා පරිභෝජනය කරපු මේ රටේ මහපොළව මේ පස පුරුදු වෙලා තිබ්බ පොහොරක් 100%ක් මයින් කරලා දාලා මොන ලෝකෙන්ද මන් දන්නේ මොකද්ද ජරාවක් ගෙනල්ලා ගොවියන්ගේ අතට දීලා කියන උඹලා මේක ගහපල්ලා අස්වැන්නනවා නම් ඒකක් නැත්තම් නිකන් එහෙම කියලා ගොවියන්ගේ අතට දෙනවා මේ අලුත්ම පොහොරක්. එතකොට මේ පොහොර මේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මේ පසට යොදවන්නේ. එතකොට අඩුම ගානේ තත්ත්ව පරීක්ෂණයක් කරලවත් මේ ඉන්න ඒ පරිසරවේදීන්ගෙන් අහලා මේ ටිකක් කාලයක් මේක පාවිච්චි කරලා මේ පොළවට මහ පොළවට මේ පසට මේක මේ යුද යොදවන්න සුදුසු දෙයක්ද නැද්ද කියලාවත් බලන්න නැතුව එක පාට මෙච්චර කාලයක් ගෙන පොහොර පැත්තකට දාලිවර වෙලා අලුත් පොහොරක් හඳුන්වලා දෙනවා. අලුත් පොහොරක් හඳුන්වා දීලා ඉවර වෙලා කියන මේක ගහන්න කියලා. එතකොට ඔබ දන්නවා සාමාන්‍යයෙන් වී අස්වැන්නක් එන්න මාස 3ක් 3හමාරක් යනවා වී කරලා පී දෙන්න. එතකොට දැන් මේ පොහොර මම දැක්කා මේ ළඟදී රූපවාහිනියේදී ඒ ගොවි මහත්තුරු කියනවා අර ගෙනාවු මොකක්ද අර ජරාවක් අර යූරියා කියලා පැත්ත පලාතේ ඉන්න බැරි ගන්ධස්කාර පොහොරක් ගෙන ඉවර වෙලා ගහලා ඒ දීපු සෑම පොහොරක්ම රජය විසින් දීපු සෑම පොහොරක්ම මේ ගොවි මහත්තුරු ගහලා තියෙනවා. ඒ පොහොර යොදවලා ඉවර වෙලා දවස් 57ක් යනකොට එන වී කරල අඩුම ගානේ මාස භාගයක් දවස් 15ක වී කරලක හැඩය තමයි ඒ වී කරලේ දවස් 57ක් වෙනකොට තියෙන්නේ. කියන්නේ වී කරල වැඩිලත් නැහැ. ඒ සියලුම වී කරල් ඔක්කොම කහපාට ගැන්විලා. එතකොට ඒකේ තේරුම දැන් මේ යොදලා තියෙන පොහොර කිසිම විදියකින් අපේ පසට සුදුසු නැහැ කියන එකයි. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න දැන් මෙතෙක් කාලයක් අපි ස්ටොක් කරගෙන හිටපු, ගබඩා කරගෙන හිටපු සියලුම හාල් වී මේ ඉවර වෙනකොට අවසන් වෙනකොට මාර්තු මාසය වගේ වෙනකොට අස්වැන්න නෙලන කාලෙ වෙනකොට තව මාසයක් දෙකක් වෙනකොට අස්වැන්නක් නැතිකොට මේ රටේ මිනිස්සු කන්නේ බොන්නේ මොනවාද? ඔබ කල්පනා කරලා බලන්න. ඉතින් මේ රටේ ජනාධිපතිතුමා කියනවා පහුගිය අවුරුදු දෙක කෙසේ වෙතත් ඉදිරි අවුරුදු තුන මේ රට හරියට කරනවා කියලා. ඉතින් මේ පහුගිය අවුරුදු දෙකේ මෙතුමා හාල් මාෆියාව ඉස්සරහයි දන ගැහුවා. එතුමා ඒක ඉස්සරහාපේ. එතකොට ගෑස් මාෆියාව ඉස්සරහා ලීටර් ගෑස් එක ඉස්සරහා දන ගැහුවා. අර අපිට මතකයි RMV එකට ගිහිල්ලා ඉවර වෙලා වැඩසටහනක් හදන්න කියලා අද වෙනකන් ඒකේ කිසිම පිළිවෙලක් නැහැ. එතකොට මෙතුමා වෙන මුකුත් ඕනේ නැහැ මේ ගොවි මහත්තුරුන්ට ගහපු කණේ බාර බලන්න මේ ගොවි මහත්තුරු අද නන්නත්තර වෙලා සියදි විහාර කහානි කරගන්න තත්ත්වෙටපත් වෙලා අපේ රටේ ජීවනාලය තමයි ගොවි තැන. එතකොට අද ඒ අපේ රට මේ අපේ රටේ මිනිස්සු මොනා වුණත් බඩගින්නක් නැතුව තුන් වේල බත් කාලා ඉන්නේ මේ ගොවි මහත්තුරු ටිකේ හින්දා. එතකොට ඔවුන්ට මේ කරපු විනාශය බලන්න අද ගොවි තැන විනාශ වෙලා ජනාධිපතිතුමා ගෙන්නලා උත්සව තිබපු සමහරක් මේ ගොවිතැන් කටයුතු කරලා මේ පහුගිය කාලේ උත්සව තිබ්බ වපුරපු කුඹුරු අද මිනිස්සු පැත්තකට කරලා අතහැරලා දාලා තියෙනවා. එතකොට ඔබ හිතන්න මොන තරම් ජනතාවගේ මේ ජීවිතය අද අඩපණ වෙලාද කඩාකප්පල් වෙලාද මොන තරම් පවුල්ලද නන්නත්තර වෙලාද මේ කරපු දෙයින්. එතකොට මේ අවුරුදු දෙක මේ තරම් විනාශයට පත් කරලා ඉතුරු අවුරුදු තුන හරියට කරනවලු. අපි කොහොමද ඒ විශ්වාසය ඇති කරගන්නේ? ජනාධිපතිතුමා ජීවිතේට කවුරුත් කියන එකක්වත් අහන පුද්ගලයෙක් නෙවෙයි. එතුමාට කවුරු හරි කිව්වොත් මේ සියලු දේ සියලු හොඳටම වෙනවා, කිසි ප්‍රශ්නයක් නැහැ කියලා හොඳට වෙනවා කියන එක විතර එතුමාට ඇහෙන්නේ. අනෙක් කිසි දෙයක් එතුමාට ඇහෙන්නේ.